මාව ඇහෙනවද? ඒයි ස්වාමීනි. අපි අද නියමිත පටිසම්භිදා පාලි පළමින් අදියරේ පාඨමාලාව කරගෙන යම්. ඒ සඳහා අපි ඉස්සෙල්ලාම සාදුකාරයක් දීලා නමස්කාරය කියමු. සාදු සාදු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සම්බ පාපස්සේ අකරණං කුසලස්සේ උපසම්පදා. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. සම්බ පාපස්සේ අකරණං කුසලස්සේ උපසම්පදා. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. සම්බ පාපස්සේ අකරණං කුසලස්සේ උපසම්පදා. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. සාදු සාදු සාදු. හොඳයි සත්පුරුෂ කාරුණික පින්තුනි, අද දවසේදී අපි මේ සූදානම් වෙන්නේ පටිසම්භිදා පාලි පළවෙනි අදියරේ පාඨමාලාවේ කොටස් ටික සාකච්ඡා කරගෙන යන්න. අපි දැන් ගොඩක් කරුණු ගැන ව්‍යාකරණ කරුණු සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපට අදටත් ව්‍යාකරණ කරුණක් තියෙනවා සාකච්ඡා කරන්න. අපි PDF එක අරගෙනම සාකච්ඡා කරමින් ඉදිරියට යමු. මේ PDF එක පේනවා මහත්තයා. පේනවා ස්වාමීන් වහන්සේ. අපි ඉන්නේ කොතනද දන්නේ නැහැ. ඇත්ත අට පිටි අත්තර. චට්ටාන අට්ටාරස හරි හරි, මේ අපි සංඛ්‍යා විශේෂණ කතා කරන්නේ. ඒ එතකොට මෙහෙම අපි සංඛ්‍යා ගැන සාකච්ඡා කරා. එතකොට අපි කිව්වා සංඛ්‍යා කියන්නේ විශේෂණයක් විදියට භාවිතා කරන්න පුළුවන් එකක්, සර්වනාමයක් විදියට භාවිතා කරන්න පුළුවන් දෙයක් කියන එක ගැන අපි සාකච්ඡා කරා. එතකොට අපි කිව්වා ඒකේ ඒක ශබ්දය ගත්තහම ඒක වචනීම තමයි යෙදෙන්නේ. හැබැයි එතනින් එහාට තියෙන ශබ්ද ගත්තහම ගොඩක් දුරට මේ දී ශබ්දයේ ඉඳලා අටාර ශබ්දය දක්වා බහුවචනීන් තමයි යෙදෙන්නේ. බහුවචන වර්ණගීම් තමයි යෙදෙන්නේ කියලා අපි සාකච්ඡා කරා. එතකොට මෙන්න මේ දී ශබ්දය නැත්තම් දෙක කියන ශබ්දය අපි වර්ණගීම් කරා. දැන් අපි කිව්වා මේ සංඛ්‍යා කියලා කියන්නේ නාම විශේෂණයක් නැත්තම් සර්වනාමයක්. අපි දන්නවා සර්වනාමයක් වුණහම ඒක ලිංග තුනේම වර්ණගෙන වෙනස් විදියට වර්ණගින්. හැබැයි මේ දී ශබ්දය ලිංග තුනේම එකම වර්ණගීමක් තමයි තියෙන්නේ. හැබැයි අනිත් ඒවා බලන්න, දිවි ශබ්දය වගේම තී ශබ්දය බලන්න, තී ශබ්දය බලන්න වර්ණගිලා තියෙන්නේ පුල්ලිංගයට එකකුත්, ස්ත්‍රීලිංගයට එක විදියකුත්, නපුංසක ලිංගයට තවත් විදියකුත් තමයි වර්ණගීම සිද්ධ වෙලා තියෙන්නේ.
ඊළඟ චතු ශබ්දයක් ඒ වගේ තමයි. පුල්ලිංග ශබ්දයක් එක්ක විශේෂණේ මේ සංඛ්‍යා තිබුණොත් එහෙම එක විදියක්, ඉත්තිලිංග ශබ්දයක් එක්ක යෙදුණොත් තව විදියක්, නපුංසක ලිංග ශබ්දයක් එක්ක සර්වනාමයක් විදිහට යෙදුණොත් සංඛ්‍යාව තවත් විදියක් විදිහට යෙදෙනවා. හැබැයි මේ පංච ශබ්දේ බලන්න, ඒකෙදි ලිංග තුනේ වෙන වෙනම යෙදෙන්නේ නැහැ, එකම විභක්තියක් තමයි ලිංග තුනේම වර්ණ ගීම සිද්ධ වෙන්නේ. ඒකේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කොහොම මේ ච ශබ්දේ පටන්. දැන් මේ පංච ශබ්දේ දීලා තියෙනවනේ. ච ශබ්දේ ඉඳලා 18 වෙනකම් අටාරස් ශබ්දේ දක්වාම අපි මේ පංච ශබ්දේ වගේම තමයි වර්ණ ගන්නේ. දැන් පංච ශබ්දේ කියලා කියනකොට මේ එකතු වෙන විභක්ති කොටස අර සංඛ්‍යාවට එකතු වෙනවා. දැන් මෙතන පංචනේ. දැන් ච කියලා තිබ්බොත් අන්න බලන්න පඨම විභක්තිය ආවොත් විභක්ති ප්‍රත්‍යයක් එකතු වෙලා නැහැ. ඒ නිසා ච. ද්විතීයා විභක්තිය ආවොත් ච. තතියා පංචමී එනකොට බලන්න කී කියන ප්‍රත්‍යයයි බී කියන ප්‍රත්‍යයයි ඉදලා තියෙනවා. එතකොට චබි නැත්තම් චහි. ඊළඟට චතුත්ති චට්ටි විභක්තිය එනකොට බලන්න එකතු වෙලා තියෙන ප්‍රත්‍යයන් තමයි ඉන්තං ඉන්තං කියන එක. එතකොට චන්නං චන්නං මෙතන ඉන්තං නෙමෙයි චන්නං ඈ පංචන්නං කියන එකනේ පංචන්නං කියන එකනේ. එතකොට චන්නං කියලා එදෙනවා චන්නං. ඒක තමයි ප්‍රත්‍ය එකතු වීම. ඊළඟට සත්තමී විභක්තියේදී බලන්න චසු සූ කියන ප්‍රත්‍යය තියෙන නිසා චසු. ඔන්න ඔය විදියට හොඳට මතක තියාගන්න පංච ශබ්දයේ වගේම තමයි අටාර ශබ්දේ දක්වා. ඒ කියන්නේ 18 දක්වාම එකම මේ පංච ශබ්දයේ වගේම රටාවට වර්ණ ගීම සිද්ධ කරන්න ඕන. ඒක තමයි රටාව. ඊළඟට කියනවා පඨමා ဒුතියා දෙකෙහි පංච ච යනාදී වශයෙන් අකාරාන්තව සිටීමද ඉතිරි විභක්ති වලදී මුල් ශබ්දයේ වෙනස් නොවි පංචවි පංචසු යනාදී ආකාරයට නොපෙමින සිටීමද මේ සංගිදා ශබ්දයන්ට විශේෂ වූ ආකාරය. අන්න බලන්න දැන් පංච ශබ්දයේදී ဒුතියා දෙකෙහි පංච ච වශයෙන් අකාරාන්තව ඉදලා නැහැ. දැන් මේ පටමා කියලා කියනකොට ආකාරාන්තයක්. ဒුතියා කියනකොට ආකාරාන්තයක්. හැබැයි පංච කියනකොට බලන්න මේ අකාරාන්තයක්. නේද? අකාරාන්තයේ ඉදලා තියෙන්නේ. එතකොට අකාරාන්තයේ එනකොට ඒකේ වෙනසක් වෙලා නැහැ. ප්‍රත්‍යය අර ඒක වචන බහුවචන වලදී මේ පටම ဒුතිය විභක්ති වලදී ආදී වෙනසක් වෙලා නැහැ. එබැවින් පංච ශබ්දයේ පටන් ඇති ශබ්දයෝ සර්වනාම වලට ඇතුළත් නොකරන ලදී. හා ඒ පංච ශබ්දයේ ඉඳලා එතනින් එහාට තියෙන ඒවා සර්වනාම නෙමෙයි. හැබැයි එතනින් ඉස්සරහට තියෙන ඒවා අපි සර්වනාම කියලාම ගන්නවා. සර්වනාම වගේ තිබ්බට හැබැයි ඒක ස්වභාවය නැති නිසා පංච ශබ්දයේ ඉඳලා අනිත් ඒවා අපි සර්වනාම කියලා ගන්නේ නැහැ. ඒවා ඔච්චර ලොකුවට හිතන්න දේවල් නෙමෙයි ඈ. හරි. ඊළඟට තියෙනවා ඒකූණ වීසති ශබ්දේ පටක්. ඔන්න දැන් අපි ඒක ශබ්දේ වර්ණගෙන විදිය දැක්කා. දී ශබ්දේ අපි කිව්වා ලිංග තුනේ වෙනස්ව වර්ණගෙනවා. එතකොට තී ශබ්දයත් ලිංග තුනේ වෙනස්ව වර්ණගෙනවා. චතු ශබ්දයත් ලිංග තුනේ වෙනස්ව වර්ණගෙනවා. හැබැයි පංච ශබ්දේ ඉඳලා 18 වෙනකම් කොහොමද අර පංච ශබ්දේ වර්ණගෙන විදියට වර්ණගාගෙන යන්න ඕන. ඊළඟට දැන් කියනවා මේ 19 ඉඳලා ඒකූණ වීසති. ඒකූණ කියන්නේ එකක් අඩුයි කියන එක. වීසති කියන්නේ 20. 20න් එකක් අඩුයි කියන එක අංගවන්න තමයි ඒකූණ වීසති කියලා යොදලා තියෙන්නේ. එතකොට මේ 20න් එකක් අඩුයි කියන්නේ 19. ඒක තමයි පාලියේ යොදන ක්‍රමය. එතකොට දැන් අපි බලන්න ඕන 19 ඉඳලා 8 නවුති. නවුති කියන්නේ 90, 8 කියන්නේ 8. 98 දක්වා ශබ්දය අවසන් කොට ඇති ශබ්දෝ ස්ත්‍රීලිංග ඒක වචනෙහි වෙති. අන්න ඒක ස්ත්‍රීලිංග වෙනවා. බලන්න මේවා මෙතනින් දැන් පංච කියලා කියනකොට අකාරාන්තයි. අකාරාන්තයි. එතකොට පංච ච සත් ඒව ඔක්කොම අකාරාන්තව ආවේ. ඒ නිසා එකම විභක්තියෙන් වර්ණ ගීම කරා. හැබැයි දැන් මේ ඒකූණ වීසති කියනකොට එතන අන්ති මොකද්ද? යන්න. මේ 98 කියනකොටත් එතනටත් එන්නේ යන්න. එතකොට මෙන්න මේ 19 ඉඳලා
98 දක්වා තියෙන ශබ්දියෝ ඔක්කොම ඒ 98 දක්වා තියෙන ශබ්දියෝ ඔක්කොම ඉකාරාන්තයි ඉත්තිලිංග ඉත්තිලිංග ඒක වචනින් යොදන්න ස්ත්‍රීලිංග ඒක වචනින් ඉදලා තියෙනවා තේරෙනවද එතකොට අපි ඒක ඒ ශබ්ද ඔක්කොම එකම රටාවකට ගන්නවා ස්ත්‍රීලිංග ඒක වචනයක් විදිහට තමයි වර්ණ ගීම සිද්ධ කරන්නේ ඒක පුල්ලිංග ශබ්දයක් එක්ක මේක විශේෂණ වේදුනත් ස්ත්‍රීලිංග ශබ්දයක් එක්ක යෙදුනත් නපුංසක ලිංග ශබ්දයක යෙදුනත් මෙන්න මේ ස්ත්‍රීලිංග ස්වභාවයෙන්ම තමයි තියන්න ඕන කියලා කියයි ස්ත්‍රීලිංග ඉකාරාන්ත වර්ණ ගීමකට අනුව තමයි වර්ණ ගන්න ඕන තේරෙනවද හරි ඉකාරාන්තෝ මේ ශබ්දය භූමි ශබ්දයේ ඒක වචනයමින් වර්ණගෙන අන්න භූමි ශබ්දය අපි දන්නවන ස්ත්‍රීලිංග ඉකාරාන්ත වර්ණගී එතකොට අපි දැනගන්න ඕන 19 ඉඳලා 98 දක්වා 98 දක්වා භූමි ශබ්දය වගේ වර්ණකර භූමි ශබ්දය වගේ වර්ණකර ඒකත් බහුවචනයක් මේ ඒක වචනයක් විදිහට ඒක වචනේ තියෙන කොටස් ටික විතරයි අපි ගන්න. භූමි භූමි භූමියෝ කියලා තියෙනුනේ ඒක ගන්න. භූමි. ඔන්න ඔය විදිහට වර්ණ ගලා යන්න තියෙන. හරි. තින්සා, චත්තා, ලීසා, පඤ්ඤාසායයි මේ ශබ්ද තුන ආකාරාන්තවද සිටි. ආ. තින්සා කියලා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒවා ආකාරාන්තව වර්ණ ගන්න පුළුවන්. එවිට වනිසාත දේ ඒක වචනයමින් වර්ණ කරන. දැන් තින්සති දැන් මේ තින්සා කියන එකට තවත් මේ සමාන එකක් තමයි තින්සති බලන්න තින්සති කියනකොට ඉකාරයෙන් අවසන් වෙන්නේ හැබැයි මේ තින්සති 30 කියන එකට තවත් කියන්න පුළුවන් එකක් තමයි තින්සා කියලා එතකොට ඒකේ අන්තයේ මොකද්ද ආකාරාන්තේ එතකොට අපිට බෑනේ මේ තින්සති කියන එක ස්ත්‍රීලිංග ඉකාරාන්ත ශබ්දය වගේ වර්ණගුවට තින්සා කියන පදේ එහෙම වර්ණ ගන්න මොකද ඒකේ අන්තයේ තියෙන්නේ ආයන් ඒ නිසා අපි මොකද කරන්නේ මෙන්න මේ විදිහට ආකාරාන්ත ශබ්දයක් ආවොත් මෙතන මැදට ඒවා අපි වනිතා ශබ්දයේ ඒක වචනයමින් වර්ණ කරනවා මොකද වනිතා කියනකොට ආකාරාන්ත ස්ත්‍රීලිංගයක් වනිතා වනිතා වනිතායෝ වනිතං වනිතා වනිතායෝ වනිතාය වනිතාභි වනිතාහි ඔන්න ඔය විදිහට තේරෙනවද ඔය විදිහට යෙදෙන්න පුළුවන් ඒ නිසා අන්න එතනදී පොඩ්ඩක් වෙනසක් තියෙනවා හරි ඊළඟට කියනවා ඒකෝණ සත ශබ්දයේ පටන් ලක්ක ශබ්දයේ දක්වා බලන්න එතන ඉඳන් වෙනස් වෙලා තියෙනවා ඒකේ අන්ත ස්වරය මොකක්ද අයන්න අල්ත අයන්නයි අයන්නයි එකතු වෙලා නිත හැදෙන්නේ එතකොට දැන් ඒකෝණ සත සත කියන්නේ 100යි ඒකෝණ කියනකොට එකක් අඩුයි එතකොට 99 99 ඉඳලා ලක්ෂය දක්වා 99 ඉඳලා මේ ලක්ෂය දක්වා මේ ශබ්දය ඔක්කොම අකාරාන්ත ශබ්දයෝනේ නපුංසක ලිංග ඒක වචනේ යොදන්න ඕන තේරෙනවද මේක ඔක්කොම නපුංසක ලිංගය ඊළඟට කෝටි ශබ්දේ කෝටියක් ගත්තොත් ලක්ෂ 100ක්. එතකොට කෝටි ශබ්දය අපි යොදන්න ඕන ස්ත්‍රීලිංග ඒකාරාන්ත ශබ්ද වගේ. ඒ භූමි ශබ්දේ වගේ. තේරුණාද? ඔකටි චාට් එකක් හදාගන්න. දැන් මම ලියලා පෙන්නන්නම් චාට් එකක්. එතකොට හරිම ලේසි මේක. ඒක මතක තියාගත්තාම හරි. මෙන්න මෙහෙම චාට් එකක් ලියා ගන්න. දැන් අපි ගත්තොත් ඒක ශබ්දේ එක කියන එක. ඒක ශබ්දය අපි දන්නවා ඒක වචනයෙන් වර්ණ කරනවා ඒකෝ ඒකා ඒකං ඒකා ඒ වගේ මේක ඒක වචනයෙන් යෙදෙන්නේ ඒක වචනය ඒ වගේම පුරිෂ ශබ්දය වගේ පුල්ලිංග
අකාරාන්ත. අන්න ඒ විදිහට තමයි ඒක වර්ණගින්න ඕන. පුල්ලිංග අකාරාන්ත විදිහට. ඒක වචනයක්. ඊළඟට දෙක කියන එක. දෙක කියන එක සාමාන්‍යයෙන් අර විදිහටම වර්ණ කරනවා. ඒක බහුවචනයක් විදිහට. ඒක බහුවචනයක්. එතකොට ඒක ද්වේ අන්නේ විදිහට වර්ණකයගෙන යන්න ඕන. ඊට පස්සේ සියලු ලිංගයන්ගේ ඒ විදිහට වර්ණ කරනවා. සියලු ලිංගයන්ගේ. සියලු ලිංගයන්ගේ සමානයි ඒක. සියලු ලිංගයන් වල ඒක සමානයි. ද්වේ 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 විද්වේහි ඔන්න ඔය විදිහට එනවා. ඊළඟට තුන කියන එකයි හතර කියන එකයි. ඒකත් බහුවචනයේ යෙදෙන්නේ. හැබැයි ලිංග තුනේ වෙනස්ව වර්ණගෙන. ලිංග තුනේ වෙනස්ව වර්ණගෙන ඒක. ඊළඟට පහේ ඉඳලා 18 වෙනකම්. පහේ ඉඳලා 18 වෙනකම් බලන්න. ඒක ඒක වචන විදිහට තමයි වර්ණගින්නේ නේද? ඒක වචන විදිහට පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙතන තිබ්බේ එහෙමනේ. මේ පංච. එතකොට ඒක බහුවචන විදිහට, සෝරි, බහුවචන විදිහට. එතකොට ඒකත් බහුවචන. හැබැයි ලිංග තුනේ සමානයි. ලිංග තුනටම එන්නේ අර පංච ශබ්දේ වර්ණගෙන විදියට තමයි 18 වෙනකන් සියල්ලම එන්නේ නේද? මොකද ඒක අකාරාන්ත ශබ්දයක් නිසා. ඊළඟට 19 ඉඳලා බලන්න මෙතන තිබ්බේ කොහොමද? ඒකෝන වීසි ශබ්දේ පටන් අත්‍යනෝදි 99 වෙනකම්. 99 වෙනකම් බලන්න ඒක තියෙන්නේ කොහොමද? ස්ත්‍රීලිංගේ ඒක වචනේ. ඒක ඒක වචනේ යෙදෙන්නේ. ඒක වචන විදිහට වර්ණගෙනවා. ඒක ස්ත්‍රීලිංග භූමි ශබ්දේ වගේ. ඒ කියන්නේ කාරාන්ත. හරිද? මේ චාට් එක ලියාගත්තාම හරිම පහසු වෙනවා. ඊළඟට කියනවා දැන් 99 නේ. නේ 98. 98 වෙනකන් ඈ. ඊළඟට 99 ඉඳලා ලක්ෂය දක්වා. ලක්ෂය දක්වා ශබ්ද බලන්න නපුංසක ලිංගයේ ඒක වචනේ වගේ. 99 ඉඳලා ලක්ෂය දක්වා. ඒක ඒක වචන. නපුංසක ලිංග. නපුංසක ලිංග විදියට තමයි වර්ණ ගෙන්න ඕන. නපුංසක ලිංග. ඒ කියන්නේ චිත්ත ශබ්ද වගේ. ඊළඟට එතනින් එහාට තියෙන කෝටි ශබ්දය. කෝටි ඉඳලා එතනින් එහාට තියෙන ඒවා ඔක්කොම ඒක ස්ත්‍රීලිංග. එකක් ඒක තිබ්බ කොහොමද? කෝටි ශබ්දය ස්ත්‍රීලිංග ඒක වචනය. ඒක ඒක වචන ස්ත්‍රීලිංග. භූමි ශබ්දය වගේ.
අන්න ඔය ක්‍රමය හදාගත්තා නම් හරි. එක කියන එක ඒක වචනයෙන් යෙදෙන්න ඕන පුල්ලිංග අකාරාන්ත වර පුරුෂ ශබ්දේ වගේ. පුරුෂ ශබ්දේ වගේ. දෙක කියන එක බහුවචනයක් යෙදෙනවා. එතකොට සියලු ලිංගයන්ගේ එක සමානව එකක් යෙදෙනවා. හැබැයි බහුවචනයෙන් යෙදෙනවා. තුන හතර කියන ශබ්දේ ලිංග තුනේ වෙනම වර්ණගෙන එකත් බහු. ඒවා පාඩම් කරන්න. එතකොට පහේ ඉඳලා 18 වෙනකන් බහුවචනයෙන් යෙදෙන්නේ ලිංග තුනේම සමානව වර්ණ කෙරුවා. ඊළඟට 19 ඉඳලා 98 වෙනකන් ඒක වචනයෙන් යොදන්න ඕන ස්ත්‍රීලිංග භූමි ශබ්දය වගේ. මොකද ඉකාරාන්ත ශබ්දයන් නිසා. ඊළඟට 99 ඉඳන් ලක්ෂයක් වෙනකන් ඒකේ නිග්ගහීතේනේ. අන්තේ වෙන්නේ නිග්ගහීතේ. නේද? ඒකෝණ සතං කියලා නෙන්නේ. ඒතකොට නිග්ගහීතෙන් තමයි ඉවර වෙන්නේ 99 ඉඳලා ලක්ෂය වෙනකම්. ඒව නපුංසක ලිංගයේ ඒක වචනින් යොදන්න ඕන. චිත්ත ශබ්දේ වගේ. චිත්තං චිත්තා චිත්තානි වගේ. ඊළඟ කෝටි ශබ්දේ බලන්න ඉකාරාන්ත ශබ්දයක්. ඒක අර භූමි ශබ්දේ වගේ ඉත්ති ලිංගෙන් යොදන්න ඕන. ඒක තමයි මෙතනදී තියෙන රීතිය ඈ. මම මේක ගෲප් එකට දාන්නම්. එතකොට ඔගේ අකුරු ටිකක් හොයන්න බැරි ඇති. ඔන්න ඔය ක්‍රමය හොඳට හදාගත්තා නම් හරිය. ඔය ටික තේරුම් ගත්තා නම් පින්වතුනි අපි වර්ණ ගන්න ඕන කොහොමද කියලා නිකම්ම තේරුම් ගන්න පුළුවන්. ඔය චාට් එක හොඳට ලියාගන්න. මම මේ චාට් එක දාන්නම් ගෲප් එකට. එතකොට බලලා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න තවත් එකක් තියෙනවා. වීසති ශබ්දයෙන් මැත්තේ වූ සංඛ්‍යා ශබ්දයෝ වෙන්වෙන් වූ කොටස් ප්‍රකාශ කරන කල්හි බහුවචනීය දේතු. අන්න වීසති ශබ්දයෙන් එහාට තියෙන ඒවා 20න් එහාට තියෙන ශබ්ද ඔක්කොම මේ කොටස් දෙකක් කියලා කියනකොට අපි මේ දේ වීසතියෝ තීනි සතානි චත්තාරි සහස්සානි යන මොහු උදාහරණ වෙනවා. අන්න ඒ විදිහට මේ යොදන්න ඕන. ඉතින් මේක කියවලා බැලුවහම මේ බහුවචන විදියට තමයි මේ කොටස් දෙකක් කියන අර්ථය එනකොට අපි බහුවචනයෙන්ම තමයි යොදන්නේ. දැන් අපි දන්නවා දෙක කියන එක අපි ගත්තේ බහුවචනේ. වීසති කියනකොටත් බහුවචනේ. එතකොට හැබැයි මේ 20 කොටස් දෙකක් කියලා කියනකොට නෑ ඒක වචනෙන් එන්නේ වීසති කියනකොට ඒක වචනෙන්. එතකොට 20 කොටස් දෙකක් කියනකොට ඒක බහුවචනෙන් අපිට යොදන්න ඕන. ඒක තමයි පාලි රීතිය. මං කියන කාරණේ තේරුණා කියලා මං හිතනවා. මේවා සාමාන්‍යයෙන් 20 ඉඳලා එහාට තියෙන ඒවා ඔක්කොම ඒක වචනෙන් තියෙන්නේ. හැබැයි 20 කොටක් කොටස් දෙකක්. 20 කොටස් හතරක්. මෙන්න මේ කොටස් කොටස් කියන අර්ථය ගන්න පාලි භාෂාවේදී ඒක බහුවචනෙන් යොද. තේරෙනවා. එතකොට අපි මේ ව්‍යාකරණය දැනගෙන හිටියේ නැත්තම් පින්වතුනි මේක හොයාගන්න බෑ මොකද්ද මේ කියන්නේ කියලා. නැත්තම් අපි කියන්නේ 22 කියලා තමයි අපි මේක පරිවර්තනය කරන්නේ. මේ ව්‍යාකරණ රීතිය අපි හරියට ඔළුවේ තිබ්බේ නැත්තම් අපි දැන් මෙතන ද්වේවිසති යෝ කියලා තියෙනකොට අපි කරන්නේ 22 කියලා කියනවා. නමුත් 22 නෙමෙයි ඒකේ අර්ථය. 22 ඒවා නෑ 20 කොටස් දෙකක් කියන එක. නේද? දැන් තීනි සතානි කියනකොට 100 කොටස් 3ක්. චත්තාරි සහස්සානි කියනකොට 1000 කොටස් 4ක්. ඒ නිසා මේ රීතිය අපි දැනගෙන ඉන්න ඕන ව්‍යාකරණ නැත්තම් අපි පරිවර්තනය කරනකොට අපි බොහෝ වැරදි ආකාරයෙන් තමයි පරිවර්තනය කරන්නේ. අන්න ඒකයි දැන් ඔය තියෙන සිංහල පරිවර්තනවලත් ගොඩාක් වැරදි තියෙන්නේ ඒකයි. එතන තියෙන දේ තමයි අරගෙන පරිවර්තනය කරන්නේ ව්‍යාකරණය හරියට දන්නේ නැති නිසා. එතකොට අර්ථයේ සම්පූර්ණින්ම විකෘතිභාවයට පත් වෙනවා. හරි. ඉතින් ඔන්න ඔය කාරණා ටික ඔලුවට ගන්න නැවත නැවත ඔය කියවන්න. එතකොට පින්වතුනි මේක අමාරු නෑ තේරුම් ගන්න පුළුවන්. වීරියක් කරන්න. එතකොට තේරෙනවා. හරි. හරි. එහෙනම් අපි මෙතනට වෙනකම් ව්‍යාකරණය කරලා නැතර කරමු. එතකොට අපට අද සාකච්ඡා කරන්න තියෙන අභ්‍යාස මොනවද දන්නේ? 16 16 16 නේ. අපි සාකච්ඡා 16.
16 මුනිදම්ම තියෙනවනේ. හරි. එහෙනම් දයවංශ මහත්තයලාගේ ඉඳන් පරිවර්තනය කරගෙන යන්න. Eso. අවසරයි ස්වාමීන් වහන්ස. ධනවන්තෝ බාතරාණං ධනං දාතුං න ඉච්ඡන්ති. ධනවන්තෝ ධනවත් වූ ප්‍රථම විභක්ති බහුවචන බාතරාණං සහෝදරයන්ට චතුත්ති බහුවචන ධනං ධනය ද්විතියා ඒක වචන ධාතුන් දෙන්නට නිපාත න කියන්නේ නෝ දෙක එකටම කියන්න නෑ. නිපාත න ඉච්ඡන් කැමති ඉච්ඡන්ති කියන කැමති න කියන්නේ නෝ නිපාත පුරුෂ ප්‍රථම පුරුෂ බහුවචන ධනවත් වූ සහෝදරයන්ට ධනය දෙන්නට නොකමැති වෙත් ඔව් නොකමැති වෙත්. හරි, බොහොම හොඳයි. එතකොට ඒකේ තියෙන්නේ ධනවන්තෝ ධනවන්තයෝ, ඒක පඨම විභක්ති බහුවචනේ. එතකොට ධනවන්තෝ ධනවන්තයෝ බාතරාණං සහෝදරයන්ට, බාතරාණං මේක සම්ප්‍රදානයක් ලැබීමක්. අපි දන්නවා ලැබීමක් හඟවන්න අපි චතුත්ථ විභක්තියෙන් යොදන්න ඕන. ධනවන්තාණං, මෙතකොට චතුත්ථ විභක්ති බහුවචනේ, ධනවන්තයන්ට. ධනං ධනයක්, මේක ද්විතීයා විභක්ති ඒක වචනේ. දැන් ඒක ලැබෙන්නේ කර්මයේ, ඒකට කියන්නේ ලැබෙනවා. ධනං ධනේ. ධාතුං, මේවට අපි කියන්නේ තුම් ප්‍රත්‍යය. තුම් ප්‍රත්‍යය කියන්නේ කරන්නට, ට කියන අර්ථය ගන්න තමයි අපි ওই දන්නේ. ඒවා කිතක, මේ කිතක කියන්න පුළුවන්, නිපාතයක් විදිහට යොදන්න පුළුවන්. නෑ, ධාතුං කියනකොට නිපාතයක් නෙමෙයි, නිපාතයක් නෙමෙයි, ඒවට අපි කියන්නේ කිතක කියලා. මොකද ඒකට අපි කිතක කියලා කියන. නිපාත කියලා ස්වාමීන් වහන්සේ පොතේ තියෙන ස්වාමීන් වහන්සේ නිපාත කියලායි. නෑ, මේක මේ තුම් ප්‍රත්‍ය එකතු වෙලානේ මහත්මී. මේ ධාතුවට තුම් ප්‍රත්‍ය එකතු වෙලා ඒ නාම පදයන්ට අපි කියන්නේ මොකද්ද? කිතක කියලා. ඒ කියන්නේ ධාතුවක් කියන්නේ නාමයක මුල් ස්වරූපය. මේ දා කියන්නේ දීම කියන ධාතුව, තුම් කියන්නේ ප්‍රත්‍යය. ඒවට අපි කියන්නේ තුම් ප්‍රත්‍යාන්ත කිතක පත්‍ය. මේවට අපි කියන්නේ මේක නිපාතයක් නෙමෙයි, මේක වෙනස් වෙනවා. දැන් කාතුන් කියලා යදෙනවා නේද, කාතුන් කියලා. එන්නේ ඒක නිසා මේක නිපාතයක් කියලා කියන්නත් පුළුවන්. නමුත් මේක හරිම වචනේ තමයි කිතකයක්. ධාතුවකට ප්‍රත්‍යක් එකතු වෙලා හැදිච්ච කිතකයක්, නාම පදයක්. ධාතුන් දීමට නැ ඉච්ඡන්ති, නොකැමැති වේ. එතකොට මේ නැ කියන එක නිපාතයක්, නැහැ කියන අර්ථය ගන්න. එතකොට ධනවන්තයෝ සහෝදරයන්ට ධනේ දීමට නොකැමැති වෙත්, ඒක වර්තමාන කාලයෙන් තියෙන. හරි, දෙවෙනි එක. සමිනස් වාක්‍ය ආ කියන්න. දානං දත්වා සීලං රක්කිත්වා සග්ගේ නිබ්බතිතුං නිබ්බතිතුං සක්කොන්ති සක්කොන්ති. සක්කොන්ති දානං දන් ඔව් ද්විතීයා එක වචන ස්වාමීනි. නෑ, ඔව් දා ද්විතීයා එක වචන සමයෙන්ද දානන් දත්ත. ඔව් ද්විතීයා. දත්වා දී ඔව් පුරක්‍රියාව සීලං සිල් ද්විතීයා එක වචන රක්කිත්වා රැක පූර්වක්‍රියා ඔව් සග්ගේ සුගතියේ සත් සුගතිය සුගතියෙහි සත්තමී එක වචනේ. සත්තමී එක වචන නිබ්බති තුන් උපදින්නට නිපාතය. ඔව් උපදින්නට. සක්කොන්ති හැකිවේ හැකිවේ බහුවචන හරි දන්දි හොඳයි.
දන් දී සිල් රැක සුගතියේ ඉපදීමට හැකි වේ. වෙත් බහුවචනයනේ. එතකොට එතන තියෙනවා හරි බොහොම හොඳයි. දානං දත්වා දානයක් දී. අන්න මේ දානං කියනක ද්විතීයික වචන තමයි කර්මය නිසා. දත්වා කියන ත්වා කියන ප්‍රත්‍ය එකතු වෙලා තියෙන පූර්ව ක්‍රියාවක්. මේවට කියන්නේ තද්දිත කියලා. නේද? මේ ධාතුවකට තද්දිත මේ කිතක ප්‍රත්‍යක් එකතු වෙලා තියෙනවා. තේරෙන ඒවට අපි කියන්නේ කිතක නාම පදේ. දත්වා දී පූර්ව ක්‍රියාවක් එක දත්තා. සීලං රක්ඛිත්වා සිල් රැක. සග්ගේ නිබ්බත්තිතු. අන්න බලන්න. සග්ගේ කියන්නේ ස්වර්ගයෙහි සත්තමි ඒක වචනේ ආධාරයක්. නිබ්බත්තිතු අන්න බලන්න මේ තුම් ප්‍රත්‍යය දිලා තියෙනවා. මේව නිපාත නෙමෙයි. නේද? නිපාත නෙමෙයි. මේවට අපි කියන්නේ ඒ කියන්නේ නිපාත කියන්න පුළුවන්. මේක වෙනස් වෙන්නේ නැති නිසා. නමුත් මේවට අපි කියන්නේ මේ නාමපදයන්ට අපි කියන්නේ කිතක. කිතක නිබ්බත්තිතු ඉපදීමට සක්කොන්ති හැකි වෙති කියන්නත් පුළුවන්, හැකි වෙත් කියන්නත් පුළුවන්. පටම් පුරුෂ බහුවචනයෙන් ඉදලා තියෙන වර්තමාන කාල. හොඳයි. තුන්වෙනි එක අනිත් කට්ටිය මයික් ඔන් කරගන්න පුළුවන්. අනිත් පිරිස පරිවර්තනය කරනවා නම් මයික් ඔන් කරගෙන පරිවර්තනය කරමු. අවසරයි ස්වාමීන් වහන්ස, මේ මට වැරදීමක් කළාද දන්නේ. මේ මම මට හිතුනේ මේ 15 වෙනි අභ්‍යාසයේ දෙවෙනි කොටස කරේ නැහැ කියලා වගේ තමයි මට මතක. අනේ දෙවෙනි කොටස අපි කරන්නේ. අපි ඔක්කොම කරන්නේ මේ පාලියේ තියෙන සිංහලට පරිවර්තනය කරන එක තමයි. ඔව්, අපි දෙවෙනි කොටස කරන්න යන්නේ මොකද ඒක ඔබලාටත් ටිකක් අපහසුයි. නමුත් අපට ගොඩාක් මොන වෙන්නේ ත්‍රිපිටකයේ තියෙන පාලිය සිංහලට පරිවර්තනය කරන්නනේ. ඒ නිසා අපි මේ මේකෙදි සාහනයක් විදිහට අපි ඒක අරකටත් කරන්නේ. ඉතින් ඔබලා ඒක ගෙනගෙන කාලයක් ගිහිල්ලා තනියම කරන්න පුළුවන් පස්සේ. එහෙනම් කියන තුන්වෙනි එක කවුරුද? ඒවා රාජකරණ මහත්මිය කියනවා. යන් අවසරයි සානස. කුමාරි අලාතන් ආහරිත්වා බත්තං පචිතුන් අග්ගින් ජාලෙස්සති. කුමාරි අලාතන් කගිනි පෙළෙල්ල නාපදයක් ආහරිත්වා ගෙනවිත් බත්තං බත බත් පචිතුන් පිසීමට හරි. අග්ගින් ගිනි ජාලෙස්සති දල්වන්නේය. ප්‍රථම පුරුෂ අනාගත ඒක වචනයක්. ඔව්, බොහොම හොඳයි. එතකොට කුමාරි කුමරිය අලාතං, මෙතන අලාතං ඈ අලාතං කියන්නේ ගිනි පෙනෙල්ල. අලාතං ගිනි පෙනෙල්ලක් ආහාරිත්වා ගෙනවිත් පූර්ව ක්‍රියාවක්. ආහාරිත්වා ගෙනවිත් බත්තම් පචිතු බත් පිසීමට තුම් ප්‍රත්‍යය දීලා තියෙන නිසා පිසීමට බත්තම් පචිතුම් බත් පිසීමට අග්ගින් ජාලෙස්සති ගිනි දල්වන්නේය. මේක අනාගත කාල පටන් පුරුෂ ඒක වචනින් තියෙන. ඒකයි එහෙම ඉදලා තියෙන. ඒතුරු කුමරිය ගිනි පෙරෙල්ලක් ගෙනවිත් බත් පිසීමට ගිනි දල්වන්නේය. ඒක තාම කරලා නැහැ, කරන්නෙත් නැහැ, අනාගතයේ කරන්න බලාපොරොත්තු වෙන එක. ඊළඟ එක අපි කියමු කවුරු හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියමු. නාරියෝ නගරා නික්කම්ම උදකං පාතුං වාපියා කුලං ගච්ඡින්සු. නාරියෝ ද්විතීය බහුවචන ස්ත්‍රී වූ නගරා පංචමී විභක්ති. ඒක ද්විතීය විභක්තිය නෙමෙයි නේද? නාරියෝ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රථම විභක්ති බහුවචන. පඨම විභක්ති බහුවචන. බහුවචන ස්ත්‍රී වූ නගර පංචමී විභක්ති නගරයෙන්
කම්ම පූර්ව ක්‍රියාවක් නික්ම උදකං උදකං පාතුං උදකං විද්‍යායක වචන ජලය පාතුං කිතක පදයක් බොන්නට වාපියා සත්තමි ඒක වචන වැවෙහි කුලං දුතියා ඒක වචන ඉවුරට ගච්චින්සු අතීත කාල පටම පුරුස බහුවචන ගියාහ යහ හරි ස්ත්‍රීහු නගරේ නික්ම ජලය බීමට වැවෙහි ඉවුරට ගියාහ හරි බොහොම හොඳයි නියෝ. එතකොට ඒක ඒ විදිහට තමයි එන්නේ. එතකොට නාරියෝ කියලා කියන්නේ බහුවචනයක්. බහුවචනයක් පඨම විභක්ති බහුවචනයක් ස්ත්‍රීහු නගරා නික්කා. බලන්න නගරා කියනකොට මේක වෙන්වීමක්. අපි දන්නවා වෙන්වීමක් හඟවන්නේ පංචම විභක්ති. එතකොට නගරයෙන් නගරයෙන් නික්කම්ම නික්මි ඒක පූර්ව ක්‍රියාවක්. නික්මි උදකම් පාතු ජලය බීමට අන තුම් ප්‍රත්‍යය දෙලා තියෙනවා බීමට වාපියා මේ වාපියා කියන වාපි කියන්නේ වැවට මේ යා කියන ප්‍රත්‍යය එකතු වෙන්නේ සත්තමී ඒක වචනේ වැවෙහි වැවෙහි දැන් මේ වැවෙහි කියන්නත් පුළුවන් වැවේ කියන්නත් පුළුවන් මේක චට්ටි විභක්තිය යෙදෙන්නත් පුළුවන් සත්තමී විභක්තිය යෙදෙන්නත් පුළුවන් මේ දෙකම එන්න පුළුවන් ඈ වැවේහි කියන්නත් පුළුවන් වැවේ වැවේ කියන්නත් පුළුවන් කියන්නේ වැවේ කියනකොට ඒක අයිතිකාරකමක් හංගනවා වැවේහි කියනකොට ආධාරයක් හංගනවා ඒ දෙකම ගන්න පුළුවන් වාපියා වැවේහි පුලං ඉවුරේ ඉවුරට ගච්චින්සු ඒක අතීත කාල පටම පුරුෂ බහුවචනයකින් යෙදලා තියෙන්නේ ගියාහ ඒ විදිහට තමයි යෙදෙන්නේ හොඳයි පස්වෙනි එක අපි කියමු තව කවුරු හරි අවසරයි ස්වාමීන් වහන්ස. ඔව් කියමු නත්තාරෝ අරඤ්ඤේ පලානි ආහාරිත්වා ඛාදිතු ආරබින්සු. නත්තාරෝ පඨමා විභක්ති බහුවචන මුනුබුරෝ අරඤ්ඤේ සත්තමීක වචන වනේන් පලානි ဒုတိယා බහුවචන ගෙඩි ආහාරිත්වා పూర్ව ක්‍රියාවක් ගෙනවුත් කාදිතු තුම් ප්‍රත්‍ය කණ්ඨ ආරබින්සු පඨම පුරුෂ බහුවචන අතීත පටන් ගත්ත මුනුබුරෝ වනේන් ගෙඩි ගෙනවුත් කණ්ඨ පටන් ගත්ත එහෙමට පටන් ගන්න. හොඳයි. එහෙම තමයි දෙන්නේ. එතකොට නත්තාරෝ කියන්නේ මුණුපුරෝ. පඨම විභක්ති බහුවචනයක්. අරඤ්ඤේ ආරඤ්ඤයිහි. එතකොට ආරඤ්ඤය ඒක සප්තමී අර්ථයේ තමයි තියෙන්නේ. එතකොට ආරඤ්ඤේ තිබ්බ. ඒක ආරඤ්ඤය ආධාර කරගෙන නැත්තම් වනේ ආධාර කරගෙන නිසා අපි සප්තමී විභක්තියෙන් යතුණු. අරඤ්ඤේ ආරඤ්ඤයිහි පලානි. ගෙඩි. පලානි කියනකොට ගෙඩි. ආහාරීත්වා ගෙනවිත් කාදිතුන් කෑමට ආරබින්සු ඇරඹුවාහ ඒක අතීත කාල පටම් පුරුෂ බහුවචනින් තමයි යෙදලා තියෙන්නේ හොඳයි ඉතින් අපි පහක් කරාම ඇති නැත්තම් අපහසු වෙන්න පුළුවන් එතකොට අපි ඊළඟ දවසේ ඉතුරු කොටස් ටික සාකච්ඡා කරමු ඉතුරු අභ්‍යාස පුළුවන් තරම් කරගෙන ඉන්න බලන්න උත්සාහ කරන්න එතකොට කරගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. කාට හරි මේ කියලා දුන්න පාඩමේ නොතේරෙන කොටසක් තියෙනවා නම් ප්‍රශ්න අහන්න පුළුවන්. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් හොඳයි එහෙනම් ගැටලු නෑ වගේ එහෙනම් අපි ඊළඟ සතියේදී නැවත මුණ ගැහමු ඉතින් සීල් දෙනාම සිතානිනම් මේ අභ්‍යාස ආදී කරලා පුරුදු වෙන්න හොඳයි එහෙනම් අද දවසේදී අපි මේ රැස් කරගත්තා වූ සීල කුසල ශක්තිය අපි සෑම දිනකටම ධර්ම ඥානීය සැලසීම් පිණිස දීවා නිවන් දක්න තාක්කල් සතර අපාය ආදී උප්පත්තිකට පත් නොවි නුවණ ඇතුව කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර ධම්මානුධම්ම ප්‍රතිපත්ති සුවසේ සපසේ පුරාගෙන
ඒ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ලැබුව සාන්ත නිවනින් සැනසින්නම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරමු. ඒ වගේම සියලු මළගිය ඥාතීන්ට දෙවියන්ට සියලු සත්‍යයන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු සත්‍යෝ මේ පින් අනුමෝදන් වී සැපවත් වේවා නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සත්‍යයන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ කටයුතු කරගන්න උපකාර කරන සමාජික ගාස්තු ආදී ගෙවන සියලු දෙනාටත් මේ පින නිවන් පිණසම හේතු වේවා වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එනම් සියලු සුපත් වේවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. Thank you.